Gaming editing. Onama deekata galapena Logitech G433 gaming headset review ekak. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting review එකකට. අද මම review කරන්න යන්නේ Logitech product එකක්. මීට කලින් මම හිතන්නේ Logitech products මම review කරලම නැහැ විශේෂයෙන්ම headset වලට ආපුවම. ඉතින් මේ product එක ටිකක් වෙනස් ඒ වගේම සුවිශේෂීතාවයක් තියෙන නිසා තමයි මෙතනදී මේ review එක අරගෙන එන්න හිතුව ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ headset එකේ මිල ගණන් ඒ වගේම මේක ලබා ගන්න දෙහිවල nanotech computer solutions එකෙන් link එක product එකේ මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ප්‍රධානම මේ headset එක ගන්න යද්දි විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් බලන දෙයක් තමයි මිල. ඉතින් මේ headset එක කිසිම විදියකට මිල අඩු range එකේ තියෙන headset එකක් නෙවෙයි. ඒ නිසා ඒකට අවශ්‍ය කරන විදියට ඕගොල්ලෝගේ budget එක රුපියල් 10000කට අඩුවෙන් වගේ නම් තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට වෙනදපොලේ මිල දී ගන්න පුළුවන්. ඒ range එකත් nanotech website එකේ තියෙනවා. මෙතනදී මම මේක ફોકસ කරන්නේ විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම editing එහෙම නැත්නම් gaming වගේ කරන කෙනෙකුට ගැළපෙන headset එකක් විදිහට. ඉතින් මේ headset එක සාමාන්‍යයෙන් ඉතාමත් වැදගත් වෙනවා තමන්ගේ වැඩ කටයුතු professional editing ඒ වගේම gaming වගේ කරන කෙනෙක් විශේෂයෙන්ම headset එකක් දවස පුරාම වගේ දාගෙන ඉන්න සිද්ධ වෙන කෙනෙකුට ගොඩක් ගැළපෙන දෙයක් විදිහට. ඉතින් මේ ගැන වැඩිපුර කතා කරන්න කලින් අපි බලමු package එකේ මොනවද තියෙන්නේ කියලා. Headset එකේ package එකේ තියෙන දේවල් ඔයගොල්ලෝ දකින්න තියෙන. ඉතින් අපිට පළවෙනියටම තියෙනවා headset එක Logitech G433. බොහොම හොඳ නිමාවක් තියෙන headset එකක්. හැබැයි මේක අතට ගත්ත ගමන් මේක වියදම් කරන ගානට වටිනවද කියන පළවෙනි ප්‍රශ්නේ එනවා. පළවෙනි දේ තමයි මේකේ බර සෑහෙන අඩුයි. සෑහෙන සැහැල්ලු headset එකක්. ඉතින් මේක දවස පුරාම use කරන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. මම ඒ ගැන පස්සේ කතා කරන්නම්. ඒ වගේම අපිට තියෙනවා carrying case එකක් ඉතින් pouch එකක් තියෙනවා මේ headset එකත් එක්ක අවශ්‍ය කරන හැම දෙයක්ම මේක ඇතුලේ pack කරලා අරගෙන යන්න. ඒ වගේම තමයි අපිට තියෙනවා mobile එකට මේ headset එක connect කරනවා නම් ඒකට අවශ්‍ය කරන cable එකක් built-in microphone එකක් එක්ක. ඉතින් ඔයා mobile එකට headset එක පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම ඔයා මේ යද්දී සින්දුවක් අහන්න ඒ වගේ දේවල් වලට PC එකෙන් laptop එකෙන් අයින් වෙලා ඔයාට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඒත් එක්කම අපිට තියෙනවා microphone එක. ඉතින් මේ mic එක headset එක විශේෂයෙන්ම පරිගණකයක් එක්ක පාවිච්චි කරද්දී මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වාගේ phone එකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට cable එකේ built-in mic එකක් තියෙනවා. ඒ වගේම වෙනම boom mic එකක් තියෙනවා. මේක බොහොම පහසුවෙන් අපේ headset එකට connect කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට braided cable එකක් තියෙනවා headset එක PC එකට connect කරන්න අවශ්‍ය නම්. ඉතින් මේක PC එකේ සාමාන්‍යයෙන් laptop එකකට නම් ඔයගොල්ලන්ට connect කරන්න පුළුවන් single jack එකක් තියෙනවා නම් එහෙම නැත්නම් අපිට splitter එකක් එනවා PC එකට connect කරගන්න. මේ දේවල් එක්ක ඊළඟට මේ headset එකේ දාලා තියෙන දෙයක් තමයි 7.1 surround sound තියෙන එක emulated. ඉතින් ඒක ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ 4 pole jack එක මෙතනට connect කරලා මේ USB එක හරහා connect එක හරහා වගේ laptop එකට desktop එකට connect කරලා emulated 7.1 surround sound එකක් මේ headset එකෙන් ගන්න. ඉතින් විශේෂයෙන්ම gaming කරන කට්ටියට 7.1 surround එකක් ගන්න අවශ්‍ය කට්ටියට මේක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ සාමාන්‍යයෙන් market එකේ අපි ගන්න ගියාම තියෙන අනෙකුත් headset වලට වඩා ඉතාමත් වැඩි connectors ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේකත් එක්ක අපිට එනවා extra ear pads. ඉතින් මේ ගැන මම කතා කරන්නම් ඊළඟට මගේ experience එකත් එක්ක. ඒ වගේම තමයි බොහොම පහසුවෙන් මේ ear pads මාරු කරන්න පුළුවන් නිසා අපිට පුළුවන් වෙනවා online මේ ear pads මිලදී ගන්න අපිට අවශ්‍ය වෙන විදිහට. ඉතින් දැන් මම එන්නම් මේකේ තියෙන performance ගැන ඇත්තටම කතා කරන්න කලින් මොන විදිහටද මේක අපිට වැදගත් වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම headset එකක් ගත්තොත් මේක අවුරුදු කීපයක්ම පාවිච්චි කරන කෙනෙක්. දැනට මං ගාව තියෙන headset එකත්
අවුරුදු 4කට ආසන්න කාලයක් මම පාවිච්චි කරලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාමත් හොඳට ඒක වැඩ කරනවා. ඉතින් එතනදී සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපි දන්නවා අපි හෙඩ්සෙට් එකක් ගත්තම මේකේ තියෙන කුෂන් එකේ උඩ තියෙන අර ලෙදර් කොටස ටිකක් කල් යද්දි ගැලවෙන්න පටන් ගන්නවා. ඉතින් ලංකාවේදී අපි දන්නවා මේ තියෙන උෂ්ණත්වයත් එක්ක ඒ වගේම මේ තියෙන පරිසරයත් එක්ක මේ උඩ තියෙන ලෙදර් එක විශේෂයෙන්ම හෙඩ්සෙට් වල කාලයක් යද්දි යන්න ගන්නවා පතුරු විදිහට ගැලවිලා. ඉතින් එතනදී මේවා රිප්ලේස් කරන්න ගොඩක් හෙඩ්සෙට් වල ඔප්ෂන් එකක් නැහැ. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ ස්ටුඩියෝ වල එඩිට් කරන කට්ටිය වගේම ගේමින් කරන කට්ටිය මේක හොඳටම අත්විඳලා ඇති. මෙතනදී අපිට තියෙනවා ඊටමත් වෙනස් අප්‍රෝච් එකක් මේ හෙඩ්සෙට් එකේ. මේ සම්පූර්ණ හෙඩ්සෙට් එකේ උඩ සහ ඉය කප්ස් සම්පූර්ණයෙන්ම ෆැබ්‍රික් මැටීරියල් එකකින් මේගොල්ලෝ නිමා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ඉය කප්ස් මාරු කරන්න පුළුවන් නිසා හෙඩ්සෙට් එක ඊටමත් දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය රුපියල් 20,000ක් විතර වියදම් කරලා ගන්න හෙඩ්සෙට් එකක් ඔයාට ඒකේ තියෙන ක්වොලිටි එකත් එක්ක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් නම් එතනදී ඔයාට ඉය පැඩ්ස් මාරු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක මගේ අත්දැකීම අනුව මේ යූස් කේස් සිනාරියෝ එකේදී ඊටමත් වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඒක ප්ලස් පොයින්ට් එකක් මේ Logitech G433 එක මිලදී ගන්න හිතනවා නම් ඔයා ඒ වගේම තමයි අපිට ලැබෙන ෆ්ලිටර් එකක් PC එකට කනෙක් කරන්න. ඉතින් මේක මෙතනදී මම දකින්න එක දෙයක් තමයි ටිකක් කොට වැඩි ඔයා PC එක පල්ලෙහා තියලා නම් තියෙන්නේ. ඔයාට අවශ්‍ය නැණ නම් මේක කනෙක් කළා වගේ හෙඩ්සෙට් එකට කනෙක් කරගන්න. එතනදී පුංචි ගැටලුවක් එනවා. මොකද විශේෂයෙන්ම මේ හෙඩ්සෙට් එක ඔයාට මොබයිල් එකට පාවිච්චි කරන්න පුළුවන් නිසා හෙඩ්සෙට් එක ගලවන්නේ නැතුව මේ තියෙන 4 pole jack එක මේ ස්ප්ලිටර්කින් අයින් කරලා කෙලිම මොබයිල් එකට ප්ලග් කරලා කතා බහ කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් මම සිද්ධ කරන දෙයක්. එකම නෙගටිව් දේ වෙන්නේ මෙන්න මේක සාමාන්‍යයෙන් තව ටිකක් දික්ුණා නම් අපේ ටේබල් එක උඩට වගේ අරගෙන ඊට පස්සේ කනෙක් කරගන්න ඒක ගොඩක් ප්ලස් පොයින්ට් එකක් වෙනවා. ඉතින් කොහොම වෙතත් ඕගොල්ලන්ට ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම තමයි 7.1 virtual surround emulated surround එකක් වාට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂයෙන්ම ගේමින් කරනවා නම් වාට වැදගත් වෙනවා. හැබැයි ඔයා ස්ටුඩියෝ එකක එඩිට් කරනවා නම් එහෙම නැත්නම් සාමාන්‍ය ගේමින් වලට මේකෙන සාමාන්‍ය සවුන්ඩ්ස් හොඳටම ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. ඊළඟ දේ තමයි හෙඩ්සෙට් එක දාගත්තට පස්සේ අපිට ඊටමත් හොඳ කනට ප්‍රෙස් වෙන්නේ නැති ඊටමත් හොඳ ඒරියා එකක් තියෙනවා. කන වටේට මේක ගිහිල්ලා ඊටමත් හොඳ ප්‍රෙෂර් එකක් නැතුව ෆීලිං එකක් තියෙනවා. සද්ද කිසිම ප්‍රශ්නයක් නැතුව අහන්න. මොකද ගොඩක් ගේමින් හෙඩ්සෙට් වල තියෙන දෙයක් තමයි මේක අපේ කනට සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙනවා ඉය කප් එක. ඒ බ්ලොක් වුණාට පස්සේ ගොඩක් අපහසු වෙනවා මේක ගොඩක් වෙලා දාගෙන ඉන්න. ඒ වගේම තමයි දාඩිය දාන්න ගන්නවා. ඉතින් මේ දේවල් වලින් අයින් වෙලා පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව ඔයාලට කියන්න අවශ්‍යයි මේ හෙඩ්සෙට් එකේ හැම දෙයකටම ටික් එකක් දාගන්න පුළුවන් හෙඩ්සෙට් එකක් කියලා. සාමාන්‍යයෙන් ඔයාලා වැඩි වෙලාවක් වැය කරනවා නම් හෙඩ්සෙට් එකත් එක්ක මේ කොළුවේ දාගෙන හොඳ ඔප්ෂන් එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් බිල්ඩ් ක්වොලිටි එක උඩ ප්ලාස්ටික් එකක් තියෙන්නේ. අපිට හයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වාගේ ඔළුවේ සයිස් එක අනුව බොහොම පහසුවෙන්. ඒ වගේම හොඳ නිමාවක් තියෙනවා. ඒ වගේම වාගේ කනට හරියටම සෙට් වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් හෙඩ්සෙට් එක හැමෙහි අරන් යද්දී ඔයාලට මේ පවුච් එකේ පැක් කරන්න පුළුවන් විදිහට මේක නිමා කරලා තියෙනවා. බිල්ඩ් ක්වොලිටි එක ඉතාමත් හොඳයි. හැබැයි අතට ගත්ත ගමන් ආයෙසරයක් මම කියන්න අවශ්‍යයි අර අනෙත් ප්‍රීමියම් හෙඩ්සෙට් එක බැලුවම ටිකක් ක්වලිටි එක අඩුයිද කියලා හිතනවා බරෙන් ගත්තම. ඉතින් ඊළඟට අපිට තියෙන මේකේ සවුන්ඩ් ටෙස්ට් එක කොහොමද කියලා බලන්න. ඒත් එකම මයික් ක්වලිටි එක කොහොමද කියලා බලන්න. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ තියෙන මේ සයිට් එකට යන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේක දාලා තිනවා ඔඩියෝ ටෙස්ට් කියලා. මේක මොබයිල් එකටත් වැඩ කරන සයිට් එකක්. ඔයාලට පුළුවන් මේ සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ හෙඩ්සෙට් එකක් තියෙනවා නම් ඔයාගේ හෙඩ්සෙට් එක කනෙක් කරලා මේ එක එක ටෙස්ට් එක රන් කරලා බලන්න. ඉතින් මෙතනදී මට කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න පුළුවන් මේ හැම ඔඩියෝ ටෙස්ට් එකකම ඉතාමත් හොඳට මේක පර්ෆෝම් කරා. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව මම ප්ලේ කරපු ඔඩියෝ සෑම්පල්ස් විශේෂයෙන්ම ඉතාමත් හොඳට කිසිම දෙදරීමක් නැහැ ඩ්‍රයිවර්ස් වල. ක්ලීන් හොඳ බේස් එකක් එක්ක ට්‍රිබල්ස් ඉතාමත් හොඳට ඇහෙන ඔඩියෝ ක්වලිටි එකක් තියෙනවා කියලා. ඉතින් සමහරවිට අපි හිතුවට මේකේ බර අපිට අවශ්‍යයි කියලා ඔඩියෝ එක හොඳට රිප්‍රොඩියුස් කරන්න Logitech සමාගම අඩු බරක් තියාගෙන ඉතාමත් හොඳට මේක ප්ලෑන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ටෙස්ට් කරලා බලමු මේකේ මයික් එක කොච්චර ක්වලිටිද කියලා. දැන් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ හෙඩ්සෙට් එකෙන් මම කතා කරද්දි මොන විදිහටද මේක මේ මයික් එකෙන් පික් කරලා ගන්න කියලා. ඉතින්
මේකේ මම PC එකේ ටෙස්ට් කරලා බලද්දි ඉතමත් හොඳ බැලන්ස්ඩ් ඔඩියෝ ක්වොලිටි එකක් තිබ්බා. ඔඩියෝ එක කිසිම විදිහකට ඩිස්ටෝට් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා. කිසිම විදිහකට හෙඩ්සෙට් එකේ කොහොමද සද්ද ඇහෙන්නේ කියලා කියන්න විදිහක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා නම් විශේෂයෙන්ම ස්ටුඩියෝ එකක වගේ වැඩ කරන්න. ඔයා විශේෂයෙන්ම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් YouTube වලට වීඩියෝ එඩිට් කරනවා නම් ඒ වගේම ඒත් එක්කම ගේම් ස්ට්‍රීමින් කරනවා නම් ඒ වගේම ඒකත් එක්කම වගේ මොබයිල් එකට පාවිච්චි කරන්න මේ හැම දෙයකටම හරියන විදිහට PlayStation, Xbox ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මාරු කරන්න පුළුවන් ear cups එක්ක එන ඔප්ෂන් එකක් විදිහට මම හිතන්නේ ඔයා ඉන්වෙස්ට් කරන ගාන කිසිම විදිහකට අපතේ යන්නේ නැහැ. අවුරුදු ගානක් යනකම් ඔයා හෙඩ්සෙට් එක බිම දාන්නේ නැතුව පාවිච්චි කරොත් මේක ඉතාමත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක PC Guide LK එකෙන් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට කියන්න පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන ලින්ක් වලින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේක නැනෝටෙක් එකෙන් ඒත් එක්කම ලංකාවේ ප්‍රධාන ෂොප්ස් වලින් මිල දී ගන්න තියෙනවා. ඉතින් මේ වගේ රිවියස් දිකටම අරගෙන එනවා. මේ ගැන වාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. Subscribe කරලා නැත්තම් Subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.